Vito Essa. Lova Dessa, Vito Essa. ආයුබෝවන්. කොරෝනා වෛරසය ලෝතුරා පැතිරයාම මේ වන විට අපට වලක්වන්නට බැරි වෙලා තියෙන මොහොතක විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් විවිධ විකල්ප මාර්ගවලට යොමු වෙමින් පවතිනවා. එන්නතක් නුදුරු මානයක නැති බව දන්නා නිසාත්, එවැන්නකට තව අවුරුදු දෙකක්වත් ගත වෙන නිසාත්, දැනට පවතින එන්නතක් වන BCG එන්නත COVID-19 රෝගයට එරෙහිව යොදා ගන්නට පුළුවන්ද කියන එක මේ දිනවල කතාබහට ලක් වෙමින් පවතිනවා. BCG එන්නත සොයාගත්තේ මීට වසර 120කට පෙර වර්ෂ 1900 ප්‍රංශ ක්ෂුද්‍ර විද්‍යාඥයන් දෙදෙනෙකු වන ඇල්බර්ට් කැමිලේට් හා කැමිල් ක්වෙරින් විසින්. මේ එන්නත සමන්විත වෙලා තියෙන්නේ අක්‍රීය කළ මයිකෝබැක්ටීරියම් බෝවිස් කියන බැක්ටීරියාව. මේ බැක්ටීරියාව මිනිසාට TB රෝගය ආසාදනය කරන මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් හා මිනිසාට ලාදරු නැතිනම් ලෙප්‍රසි රෝගය ආසාදනය කරන මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ කියන බැක්ටීරියා දෙකටම ළඟ සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසා BCG එන්නත TB නැත්නම් ක්ෂයරෝගයටත් ලෙප්‍රසි නැත්නම් ලාදුරු රෝගයටත් විරුද්ධව නිපද වූවා. BCG එන්නතේ සුරක්ෂිත භාවය අපට පැහැදිලි වන්නේ මේ වන විට එය මිනිසුන් බිලියන 3කට වඩා අවුරුදු 100කටත් වැඩි කාලයක් පුරාවටම ලබා දී ඇති නිසා. අදටත් දියුණු වෙමින් පවතින රටවල වසරකට ලදරුවන් මිලියන 130 වගේ ප්‍රමාණයකට ලබා දෙමින් තියෙනවා. සුරක්ෂිත භාවයෙන් ඉහළ මට්ටමක පවතින BCG එන්නත මිලෙන් ඉතාමත් අඩුයි. BCG එන්නත විශේෂ ගුණාංගයකින් යුක්තයි. මෙය පැහැදිලි වන කරුණු කීපයක්ම තියෙනවා. BCG එන්නත ලැබූ දරුවන් මිය යන ප්‍රමාණය BCG එන්නත නොලැබූ දරුවන් මිය යන ප්‍රමාණයට වඩා 38-45% වගේ ප්‍රමාණයකින් අඩුයි. මේ නිරීක්ෂණයට ප්‍රධාන හේතුව වශයෙන් සොයාගෙන තියෙන්නේ TB රෝගයට එරෙහිව දක්වන ප්‍රතිශක්තිය නිසාම නොවන බවයි. BCG එන්නත ලැබූ දරුවන් විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල පැතිරී යන වෛරස හා පරපෝෂිත රෝගවලට දක්වන ප්‍රතිරෝධය. විශේෂයෙන්ම ආස්වාද ප්‍රාස්වාද පද්ධතියේ ඇතිවන වෛරස හා බැක්ටීරියාවලට එරෙහි. TB එන්නත හැදුවේ මයිකෝබැක්ටීරියම් වලින් ආසාදනය වන TB හා ලාදුරු රෝගවලට එරෙහිව වුණත් මේ එන්නතට අනෙකුත් වෛරස හා බැක්ටීරියා රෝගවලට එරෙහිව අප තුළ ප්‍රතිශක්තියක් ජනනය කිරීමේ හැකියාව තිබෙන බව සොයාගෙන ඇති දත්තවලින් අනාවරණය වෙනවා. මෙවැනි ප්‍රතිශක්තියකට කියන්නේ හෙටරොලොගස් ඉමුනිටි කියලා. ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව කෙරෙන ප්‍රතිශක්තියට අමතරව BCG එන්නතට දැනට බ්ලඩර් කැන්සර් නැත්නම් මුත්‍රාශයේ ඇතිවන පිළිකාව වර්ධනය වීම මැඩලීමටත් යොදා ගන්නවා. මේ හැම දෙයකටම හේතුව තමයි BCG එන්නතට තියෙන හැකියාව අපේ ප්‍රතිශක්ති පද්ධතිය ට්‍රේන් කරන්න යළි පුහුණු කරන්න. වෛරසයක් හෝ බැක්ටීරියාවක් ශරීරගත වුණාම අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රියාමට්ටම් දෙකකින් සූදානම් වෙනවා. හරියට සොල්දාදුව කණ්ඩායම් දෙකක් සූදානම් කරනවා වගේ. පළවෙනි කණ්ඩායමට කියනවා ඉනේට් ආම් එක කියලා. මේ පළමු සොල්දාදුව කණ්ඩායම ඩයිති සයිලාවිත් වෛරසය විනාශ කරනවා. දිනපතාම වගේ අපේ ශරීරයට ඇතුළු වන වෛරස හා බැක්ටීරියා 99%ක්ම වගේ විනාශ කරන්නේ පළමු සොල්දාදු කණ්ඩායම විසින්. සමහර වෙලාවට ඔවුන්ට වෛරසය මර්ධනය කරගන්න බැරි වෙනවා. එතකොට ඒ අය දෙවෙනි කණ්ඩායමව මොබිලයිස් කරනවා. මේ දෙවෙනි කණ්ඩායමට කියන්නේ ඇඩැප්ටිව් ආම් කියලා. මෙහෙම කරන්න අර පළමු කණ්ඩායම මුදා හරිනවා සයිටොකයින් කියලා හෝමෝන වර්ග විශේෂයක්. සයිටෝ කියන්නේ සෙල්ස්, කයින් කියන්නේ චලනය. මේ සයිටොකයින් වලින් අර දෙවෙනි සොල්දාදු කණ්ඩායම චලනය කරනවා නැත්නම් මොබිලයිස් කරනවා. මේ දෙවෙනි සොල්දාදු කණ්ඩායමට අයිති ප්‍රධාන සෛල වර්ග දෙකක් තියෙනවා B හා T cells නම්. මේ B හා T cells අලුත් සයිටොකයින්ස් මුදා හරිමින් වෛරසය විනාශ කරනවා. මේ අතරතුර මේ B හා T cells සංඛ්‍යාවෙන් විශාල ලෙස වැඩි වෙනවා. මේ වර්ධනය වුණු B හා T cells වලින් සුළු කොටසක් අක්‍රිය වෙලා මෙමරි සෙල්ස් විදිහට හැංගෙනවා. මේ හැංගිලා ඉන්න මෙමරි සෙල්ස් තමයි
නැවත මේ වෛරසය ශරීරගත වුණොත් එය මර්ධනය කරන්න සංඛ්‍යාවෙන් වැඩි වෙලා සටනට එන්නේ. එන්නත් වලින් ලැබෙන දිගුකාලීන ප්‍රතිශක්තියට හේතුව මෙයයි. B-cells ප්‍රතිදේහ නැත්නම් ඇන්ටිබොඩීස් නිපදවල වෛරසය විනාශ කරනවා. T-cells වෛරසය කෙලින්ම විනාශ කරනවා. මේ වෛරසය හා අපේ ඉමියුන් සෛල අතර ඇතිවන අරගලයේදී නිකුත් කරන සයිටොකයින් වෛරසයට විතරක් නෙමෙයි අපේ අවයව පටල වලටත් හානිකර විය හැකියි. අපට වෛරසයක් ආසාදනය වුණාම උණගන්නේ ඇඟරි දෙන්නේ මේ සයිටොකයින්ස් මුදාහැරීම නිසා. වෛරස ගාන වැඩි වුණාම එහෙම නැත්නම් වෛරස් ලෝඩ් එක වැඩි වුණාම මේ සයිටොකයින්ස් හරියට ස්ටෝම් එකක් වගේ නිකුත් කරනවා. COVID-19 රෝගයේ අවසාන කාලයේදී අපේ පෙනහළු වල විනාශකාරී තත්ත්වයක් ඇති කරන ප්‍රධාන හේතුවක් තමයි සයිටොකයින් ස්ටෝම් එකෙන් පටල වලට කරන හානි. යම් කිසි විදියකින් මේ සයිටොකයින් ස්ටෝම් එක අඩු කරගත්තොත් මේ පෙනහළු වලට වන හානිය අඩු කරගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් වෙන්නේ අර වෛරල් ලෝඩ් එක අඩු කරගන්න පුළුවන්. එතකොට BCG එන්නතක් දායක වෙන්නේ කොහොමද? BCG එන්නතට පුළුවන් මාස කීපයක්ම සක්‍රීය ලෙස අපේ හමේ සහ මාංශ සෛලවල රැඳී ඉඳගෙන අර පළමු සොල්දාදු කණ්ඩායම උත්තේජනය කරමින් ඔවුන්ට වැඩි කාලයක් වෛරසය සමග සටන් කරන්න ශක්තිය ලබා දෙන්න නැත්නම් නැවත පුහුණු කරන්න. BCG වලින් කරන්නේ මේ විදිහට පළමු සොල්දාදුවන් ඉමුගේ ඉමියුන් සිස්ටම් එක පුහුණු කරන එක. මෙවැනි යළි පුහුණුව ලැබපු පළවෙනි සොල්දාදු සෛලවලට පුළුවන්කමක් ලැබෙනවා වෛරසය වැඩියෙන් මර්ධනය කරන්න. දෙවෙනි සොල්දාදුවන්ගේ පැමිණීම ප්‍රමාද කරන්න. සයිටොකයින් ස්ටෝම් එක අඩු කරන්න. මේ සිද්ධාන්තය මෑත කාලයකදී සොයාගත් දෙයක්. එපිජෙනටික්ස් කියන මූලධර්මය මත ක්‍රියාත්මක වන ප්‍රතිශක්ති පද්ධතිය නැවත පුහුණු කිරීම. සාමාන්‍යයෙන් BCG එන්නත ලබා දෙන්නේ අපි ලදරු කාලයක. අපි දන්නවා ළමයින්ගේ ප්‍රතිශක්ති පද්ධතිය තියෙන්නේ නොදියුණු මට්ටම. ඒ නිසා අපට හිතන්න පුළුවන් BCG එන්නත මේ නොදියුණු ඉමියුන් සිස්ටම් එක පහසුවෙන් ට්‍රේන් කරන්න පුළුවන් කියලා. වැඩිහිටි අයගේ ඉමියුන් සිස්ටම් එකට BCG එන්නත බලපාන්නේ කොහොමද? 2018 දී ඩච් සයන්ටිස්ට්ලා කරපු ක්ලිනිකල් ට්‍රයල් එකකින් මේ ප්‍රශ්නයට අපට පිළිතුරු ලැබුණා. අවුරුදු 19-37 අතර පසුවන නිරෝගී පිරිමි ඕලන්ද වැසියන් කොටස් දෙකකට බෙදලා එක කණ්ඩායමකට BCG එන්නතත් අනිත් කණ්ඩායමට ප්ලාසීබෝ එන්නතත් ඒ කියන්නේ ව්‍යාජ නැත්නම් ඩමි එන්නතකුත් ලබා දුන්නා. දවස් 28කට පස්සේ මේ කණ්ඩායම් දෙකටම බාල කරපු yellow fever වෛරස් එක ලබා දුන්නා. මේ බාල කරපු yellow fever වෛරස් එකෙන් මිනිසාට හානියක් වෙන්නේ නැහැ. මේ ට්‍රයල් එක කරේ double blind placebo controlled එකක් විදියට. ඒ කියන්නේ ප්‍රතිඵල අනාවරණය කරන තුරු කිසිවෙකු කාට BCG ලැබුණ එන්නත ලබා දුන්නද කියන එක දැනගෙන සිටියේ නැහැ. මෙහිදී අනාවරණය වුණේ BCG එන්නත ලැබුණු කණ්ඩායමේ viral load එක 50%කින් අනිත් කණ්ඩායමට වඩා අඩු බව. මේන් තහවුරු වන්නේ BCG එන්නතට පුළුවන් වෙලා තිබුණා කිසිසේත්ම අදාළ නොවන වෛරසයකට මිනිසා තුළ ප්‍රතිශක්තියක් ලබා දෙන්න වැඩිහිටි මිනිසුන් තුළ පවා. ඒ පුරා මේ වන විට පැතිර යමින් පවතින SARS-CoV-2 වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන්ම ඒකාකාරී රටාවක් නොගන්නා බව අපට පැහැදිලියි. දැනට දින කිහිපයකට කලින් ලැබුණු විශ්ලේෂණ වාර්තාවකට අනුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යුරෝපයේ රටවල BCG එන්නත භාවිතය සමග යම් සම්බන්ධයක් තියෙන බව පෙන්නුම් කළා. 2020 මාර්තු 9 සිට 24 දක්වා පැවති SARS-CoV-2 ආසාදන සංඛ්‍යාව හා ඊට අනුබද්ධ මරණ සංඛ්‍යාව යුරෝපයේ රටවල් 178ක් තුළ විශ්ලේෂණය කළා. මෙයට BCG එන්නත භාවිතා කළ රටවල් 131ක්ද භාවිතා නොකළ රටවල් 26ක් BCG එන්නත ඉවත් කළ රටවල් 21ක්ද ඇතුළත් වුණා. BCG එන්නත භාවිතා කළ රටවල COVID-19 ආසාදනය මිලියනයකට 38.4ක් වූ අතර BCG එන්නත භාවිතා නොකළ රටවල ආසාදනය මිලියනයකට 358.4ක් වුණා. මරණ වේගය BCG එන්නත භාවිතා වන රටවල 10.13ක්ද BCG එන්නත භාවිතා නොවන රටවල මෙය 10.33ක්ද වුණා. මරණ සංඛ්‍යාව BCG භාවිතා කළ රටවල මිලියනයට 4.28ක්ද භාවිතා නොකළ රටවල මිලියනයට 40ක්ද වාර්තා වුණා.
මේ නිරීක්ෂණවල වැදගත්කම පාදක කරගෙන BCG එන්නත මගින් COVID-19 ආසාදනය අඩුකර ගැනීමට හෝ ආසාදනයේ උත්සන්න භාවය අඩුකරගන්න පුළුවන්ද යන්න තීරණය කරගන්න මේ වන විටත් රටවල් දෙකක ක්ලිනිකල් ට්‍රයල්ස් පටන් අරගෙන තියෙනවා. මේ ක්ලිනිකල් ට්‍රයල්ස් ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල්ස්. මුලින් සඳහන් කළ ඩච් ගෲප් එක සෞඛ්‍ය සේවක සේවිකාවන් 1500ක් ඉස්පිරිතාල 8ක් උපයෝගී කරගෙන පටන් අරගෙන තියෙනවා මාර්තු 25 වෙනිදා. එය අවසන් වන්නේ ඔක්තෝබර් 25 වෙනිදා. මෙහි ප්‍රධාන මිනුම හැටියට මේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ මේ කාලය අතරතුර වෛරසය ආසාදනය වීම නිසා නිවාඩු යාමේ දින ගණන සලකනවා. දෙවැනි ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල් එක මාර්තු 30 වෙනිදා පටන් අරගෙන තියෙනවා ඕස්ට්‍රේලියාවේ Murdoch Children's Research Institute එකේ. මෙයට වෛද්‍යවරු හෙදියන් හා අනෙකුත් ඉස්පිරිතාල සේවකයන් 4170ක් භාජනය වෙනවා. මේ අවසන් වන්නේ ඔක්තෝබර් 30 වෙනිදා. ප්‍රධාන මිනුම හැටියට COVID-19 රෝගය වැළඳීම හා උත්සන්න COVID-19 රෝගය වැළඳීම හැටියට යොදාගෙන තියෙනවා. මීට අමතරව ඇමරිකාවේ හූස්ටන්හි බේල කොලෙජ් ඔෆ් මෙඩිසින් ආයතනයෙනු තවත් ක්ලිනිකල් ට්‍රයල් එකක් මේ වන විටත් සූදානම් කරගෙන යනවා. ඉතින් මේ ක්ලිනිකල් ට්‍රයල්ස් වල ප්‍රතිඵල අපට ඉතාමත් වැදගත් වෙනවා. මේ දැනට පවතින පළමු ආසාදන රැල්ල මේ ක්ලිනිකල් ට්‍රයල්ස් වල ප්‍රතිඵල එන විට අවසන් වුණත් ලෝකයට ඊළඟට මුහුණ දෙන්න වෙන දෙවැනි ආසාදන රැල්ලට සාර්ථකව මුහුණ දෙන්නට මේ ක්ලිනිකල් ට්‍රයල්ස් වල ප්‍රතිඵල බොහෝ විට අපට ප්‍රයෝජනවත් වේවි. ක්ලිනිකල් ට්‍රයල්ස් වල මූලිකම වැදගත්කම වන්නේ එවිඩන්ස් බේස් මෙඩිසින් නැතිනම් සාක්ෂි මත පදනම් වූ වෙදකම සෙවීමයි. නොයසේනම් හදිස්සියට ප්‍රතිකර්ම සෙවීමත් හරියට අර වඳුරට අහුවෙච්ච දැලිපිහිය වගේ වෙන්න පුළුවන්.